මේ රටේ විශාල ආර්ථික පීරණයක් ඇතිුණා. ඒ පීඩනෙන් දේශපාලන විපාර්යාසයක් ඇතිවන්නා. ඒ විපර්යාසයෙන් මම ජනාධිපති වුණා. ජිනේශ් ගුණවද්‍යනම ඇතුම අදම මැතිවුුණා. අපේ ගෝටාබය රාජ පක්ෂ ජනාධිපයතුමා ඒ තනතුරෙන් ඉවත් වන්න. ඒකයි විපර්යාසේ. ඒ විපාර්ය ඇතිවුුණේ ආර්ථික හේතුනිසා වෙන හේතු නිසා නෙමෙයි. ි දැන පෝරන ැතිුුණා තෙල් නැතිවුණා ඒව ප්‍රශ්න ගණනාවක් වුණා. ඒ එතනෙන් ඒ පීරනේ පිපලුණා. එත් ඒක්කම මේ ඇතිවන උද්ඝෝෂණවලට මෙතන්ට ඇතිවුණ අරගලවලට අපි බලාපොරොත්තු වනඕන විදිට වෙනත් සංවිධානඇවිල්ලා අරගලය මුවාාවෙන් ඒ වරගත්ත. දංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි ැසිස් සස්තවාදයට මුණ දුන්නා. ගෙවල් පුච්චනයක පොත්පුච්චනයක හිට්ලර්ගෙන් ඉගන ගත්ත එක. එට. හමකඩේ වෙඩි තියන එක. බෝභ ගහන්න එක. පළවෙනි වතාවට අපිටෆැසිස් කණ්ඩායමක් එක්ක අපි පුදුම වුණ සමහරසිවිල් සමාජය අනික්කයි ඔක්කොම එතෙන්ට ආවා. විශාල කැලමීමක් ඇදවුණා. එතනින් පශ්සෙ තමයි මම මේ ජනාජපතිකම් ාරගත්තේ. ජනාධිපතිකාම් භාරගත්තත් මේ රට ඉතින් ආර්ථික පීඩනය නැති වෙලා නෑ. ජනතාවට තියෙන ප්‍රශ්නය වගේම තියෙනවා. ගෑස් නැතියක පෝර නැතියක ඉන්දන නැතියක බඩු මිල වැඩුවෙන එක රැකයා නැතිවෙනෙක් හද සංවර්ධීෙන්ට ප්‍රාක්්ධනය නැතිවේෙන මුදල් නැතිවෙන එක මේ හැමේකම්ම මේ ගම්මාන්නල තියෙනවා. මේ ප්‍රශ්නවර අපි වැඩි කරනවාද අඩුකරනෝද කෙයි තන්ටඕනේ. ජනතාව මුහදන ප්‍රශ්න අපි වැඩි කරනෝද අඩුකරනවාද කියන එක තමයි දැම් මෙතදී තීරණයවන්ට තියෙන්නේ. එක ඔබසිරදයනා මෙතන්ට පැමිලා තියන්නේ. අද අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයකිවොත් මේක තවත් වැටුනොත් රටක් නැතිවෙන. අපි දැ සාකච්ඡා කරගෙන කියා මේ අවුරුද්දේ අපේ ආර්ථිකය දලදේශය නිෂ්පාදනය සියයට හතකින් අඩුවෙන්නෝ සියයට හතකින් කියන්න විශාල ප්‍රමාණය එන අවුරුද්දේ අපි ගන්න පියෝර නිසා එක සියයට තුනකින් අඩුවෙන්න්නේ. ඊට පස්සෙ අවුරුද්දේ අපිට පුළුවන් සියයට එකක හතිරික්කයක් ලබාගන්න. අපේ අයවැයි අපේ උද්ධමනයතා වැඩිවිෙනවා. මේවා කියන්නේ කවරුවත් බය කරන්න නෙමෙයි මේවට විසුදුුම් හොයන්න තියනවා. ඒ විසුඳුම් හයන්න තමයි අපි අලුත් දේශපානයට එන්ට පුළුවන්. විසුඳම් හොයාගෙන් නැතුව පරණ සටන් පාට කියලා හරියන්න දැන් සමහරු කියනවා මේ ආර්ථික අර්භූදය ඇති වුනේ ගොට අඇබෙරාජ පක්ෂ ජනාති පපොේතුව පෝරග නාව නැති නිසාකිල්ල. අපි කියනවා අපේ පක්ෂෙන් මේක ඇති වුණේ අය සංවිාන්ට වෙලාවට ගියන ඇතික වෙලා කියල. පොදුහඳ පෙරමුුණියෙන් කියනවා මේක ඇති වුුණේ මේ ආණ්ඩුව විතරන්නෙම ට ඉසල අ්ුවත් නය විශාලණයක් ගත්ත නිසා.ඉ මංගහන්නේ මේ ඔක්කම තියනවා. මේ අපි වාද කරනවාද. නැත්තම් වැඩ කරනවාද. ගෝටාාවේ රාජ පක්ෂ ජනාධිපයතුමා පෝරගනාව නෑ කියලා වාදකල්ල මොකද වෙන්නේ. එක පෝර නැවක්ගේ නොවන කරුණා කරල වාද කරන්න. ගෝටාේ රාජ පක්ෂ ජනාධිපයතුමා එයම් එකට ගිය නෑ කියලා වාදකර එක තෙල් නවක් එනවා නම් වාද කරන්න. මේ යහපාල නා්ඩුවත් නිසාේ නෑ බර වැඩිුනේ කියලා වාද කල්ලා ඩොර් මිලියන පනාා ගන්න පුළුවන වාද කරන්න. මේක වාදකින්වත් රට දියුණු වෙන්නේ නෑ. මෙ උන ඒවා ඇත්ත නැත්තව ගොල්ට පුළුවන් පොත්ලියලක් ඒවගන කරන්න ඒත් අපේ මූලික කාලේ යොද වන්නේ. මේ ප්‍රශ්න ගැන වාද විවාද කරන්නද නැත්තැම් මේවට විසුදුම්හෝ එන්නද. සමාරුකීනවා පෙළපාලිදානවා කියලා රනිල් ගෙදර යන්න කියලා. මම කියවා කරුණා කරලය එක කරන්න එපා මට යන්න ගෙයක් නෑ ඇගොල ලෑස්සි නං විශාල සෙනකක් ගන්න මා සහයකට මයි ගෙදර හදල දෙන්න මගේ ගෙදර හද මං ගියෙන් පස්සේ ඒෙ පවු කල්ල න්න න ෙර යන්නකි නැම දනන්නේ ගෙදර නැති මනිට ගෙදරයන්නකි නිකන් කාල නනාස්තිිකරන එකන්න. එදා කරන්න වැඩකරත වන්න ඇතිවේ න එකකන්නේ. එන් දෙකේ ගම හද නත්තම්මයි ගෙදර හදන්න. ඒත රන්නේ ගෙතර යන්න කියල කියටප. අපි ඉන්න පරණ දේශපාලන සම්ප්‍රදායක මයායට ඇගිල්ල දික්කන අරයායට ඇගිල්ලදිික්කන්නන අරයට ඇංගිල්ල දිික් කරන මෙයාට ඇංගිල්ල දිික්කන හරි මේකින් මුද්ධමනේ අඩුව නෝද? දළ දේශය නිෂපානය වැඩුව නෝද අපිට දැන් හොයන්න තියෙනවා මුදල් පෙට්‍රල් ලබාගන්න ඉන්දන ලබාගන්න පෝර ලබාගන්න මහකන්නට මේ වනේද දේශපාලනය කියන්න ඒවන අපි කරන්න ඕන මම අගමැත් වෙලා මුදල් ඇමති පසු අයමස් සංන්න දැක සාකච්ඡා ක. මේට අපි සාකච්ඡා කල්ල විසඳුම් ගණනාවක් කොයාගෙනාව. මගේ පරමාර්තය වනේ ජූලි මාසෙදී එකඟත්වයකට ඇවිල්ල අගෝස්තු පලොවෙනි සතියේ අF මණ්ඩලයෙන් අනුමත කරගන්න. ඒත් ජනවාරි නමඉන්ද අනන් අදුවෙනකක් මොකුත් තිබුන්නේ. දැන්ඒ කල් යනවා අගෝතු මාසය අන්තිමට ම පලළුව නි සතතිය පස්සේ නිවාඩු කාල. ි අනුුවතර ල සැපතමට මස් විතර පි මෙතැන මේ වැඩටයුත් ාරගත්ත නැත අභියෝගකර නැත මේ රට නැතිවේ නෝ ඊලඟ පරම්පරාව අපිට සාප කරනවා අපි වැටනෝද නැගිති නෝද කියන එක අද අපිට තියෙන අභියෝගයේ අපි හැමෙක් එනට තියෙන අභියෝගයේ පාලිමෙන් තොට තියන අභියෝගයේ කැමිනටමන්ලට තියෙන අභියෝග ජනාධිපතියෙන අභියෝගයේ අනික් සංවිධාන වලට තියෙන අභියෝගයේ අපි මේක භාරරගෙන අලුත් ලංකාව කදනෝද අලුත් ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරනවාද කෘෂිකර්මය නවීකරණයක් ඇති කරනවාද අපි අපනයනයට බඩ වෙන ආර්ථිකයක් ඇති කරනවාද ැන්තින ර්ථික තිකර එක්දස්වම්සේ හැත්තේ ඇති ජයයාජයාවවදධන ජනාධි පොත්තුමා මම ඒකෙක් කටස්කාරේ. ඒ ආර්ථිකය කාලදැන් ඉවරයි මේ විශේෂයෙන් මේ සිද්ධියක්ක ආර්ථික පීර කඩා වැටල තියෙන්නේ. අපි එතෙන්ට යන්න බෑ. ඊට ඉස්සලතුෙ බ්‍රතාානයෝගියයට යන්න බෑ. ඊට ඉස්ලතිවනේ මහනුරෝගයට යන්න බෑ. අපි අලුතයෙන් හිතල ඉස්සහට යන්න ඕනේ. අපේ ගම්මාන නවීකරණය කරට ඕේ. ට තාම ඩිජිටල් ආර්ථිකයක් නෑ අපි අලුතයෙන් හිතන්න ෝ නෑ ඒ වගකීමයි ඇවි බාරගන්න ඕනෑ ඒ වගකීමි ගමට කියන්නට ඕනෑ ඒ අපි බෙදිල කරනවාද එකතු ඒ පණවිඩය කරන්න ෝද වෙනයට ඇවිලෝ බෙදන් ඉට දෙනෝද මොක ද අපේ පළවිනි යුතුකම නීතිය සාමය ආරක්ෂා කරන්න පොයි පක්ෂේ වුණ කිසිද වසක ගෙවල් පුච්චන වැටටහනකට ගිනිතියන වැඩසාර එකඟ වෙන්නේ නෑ. දේශපාලන වසයෙන් අපේ බිවිධ මතතිබුනට ඒ නිසා අපේ මිත්තරකම නැති කරන්ට ඕමුණන. අපිට අලුතෙන් හිතන්ට ඕනෑ. අලුතෙන් ඉදිරියට අන්ට ඕන. ඒ පනිවිඩි ගමට ගෙනියන්න ඕනෑ. හද ගමේ හිස් මේ සියලු දෙනම්. හද න්නන් පෙමි න ුණ එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් නිශ්බ්ද වෙලා ඉන්නේ ඇයි නිෂබ්දෙන ආණ්ඩු බල අප ඇතිේන ඇයි කතා කරන්න නැත්ත අපි එකතු වෙලා මේ පණිවිඩිය දෙමු මං ඒකයි ොහැම න පක්ෂණයග ලියලා ආරාධනාකාර අප සල්ව පක්ෂික ආ්ඩුවක් ඇතිකරම කියල මේ රටේ ප්‍රශ්න විස්තන්න හොඳ මේ ස්වල්ව පක්ෂක කාණ්ඩුව. ඒ සියලු දෙනාම පිළිගන්න එක කවුරු තේ ගැන වාද කරන්න කොළඹ සමාර දේශපාලනයකින් වාදකරයි ගම ඒකනෑ ගමේ පන්සලටයන් ගමේ පන්සලෙන් මොකක්ද කියන්න ගමේ පාසල්ලට යන්න මොකදද කියන්න ඇැයි අපි ඒ පණීඩය දෙන්න ඇත්තේ ඇයි අපි කියන්න ඇත්තේ මේකයි සිදුවනේ අපි ැන් එකතු වෙන්න ඕන කියලා. එඒ පණිඉඩියේගෙනියන් ඔබ සියලු දෙනාම ගිය මැයි නමයින්දයිඉඳම් වින්දය දුක මම දන්නෝ. සමාරයක ගෙවල් නැති වුණා සමායට ගමෙන් යන්න වන විශාල තර්ජන තිබුණ කතා කල්ල කිව්වා ඔබ සලු දෙනාම මරලදානවා කියල ඒ කාලි ඉවරයිද. අපි බනුවේ එකත එක්තුෙන්. යි බල් එකට ලටවෙනුවෙන් වැඩ කරන්න. එච්චර අප හන් චරය මම කියන්නේ.